Garu katanaage thumeni mage palaweni athuru prashneya garu amethumeni mage prashneya padanam karaganne marga saha arakshawa pilibanda padanam mathin dan me thummodara palame me dan maasa ekahamarakata issalla tipper ratayekui motor ratayekui anaturata lak vela motor rataya olanda alata watuna e wage apita yam yam prashna tiyenawa iti e hinda me pilibanda obutuma piyawara aran tiyena Kadinangka anda, namun mage prasne tamai, dan ape langkawe marga arakshawa gattahama, api dakkame basrata itama adhika vegen saha marga anaturu sidukaramin yano. Obutumat dakindati Polonnaruwe manampitiya palame gatila, janatawa dahadenek evelawe miyagiya 42ak tuwala labuwa. Me wenakota parlimentuwe aanshika adhikshana kaaraka sabhawa balashakti ha pravahane pilibanda kaaraka sabhawa niyama karala tiyenawa me bas ratawalata CCTV saha GPS paddhatiyak hai karala me rate itama bahula e wagema janathawage jeevitha nathi wena tuwala wena me anaturu adu karanna podu pravahana sewe adu karannata teernayak ganna kiyala namuth 2021 niyamu මේ වගේම GPS සහ CCTV හයි කරන්න ගිහිල්ලා නියමු ව්‍යාපෘතියක් ලෙස ඒවා අවුරුද්දක් දෙකක් යනකොට ඒවා කඩා බිඳ දඹලා ඒවා අක්‍රීය තත්ත්වයට පත්කරන මේ සමහර බස් හිමියන් සහ ඒ රියදුරු සහ අනිකුත් මහත්තුරු කටයුතු කරලා තියෙනවා. ඔබතුමා දන්නවා මේ බස් රථ ඉතාම දේශපාලන වශයෙන් ඉතාම බලවත්. ඒගොල්ලන් කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ මේ වැඩ කටයුතු කරන්න ඔබතුමාටත් වඩා ඉහළින් ඉන්නවයි කියලා තමයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. ඒ වගේම ළමා අපචාර අපි දැක්කා නයිට් ක්ලබ් වගේ බස් රටක් තියෙනවා. ඔබතුමා මේ පිළිබඳව මේ GPS සහ CCTV මේ බස් රට තුල ක්‍රියාත්මක කරලා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරගන්න කටයුතු කරනවාද නැත්නම් ප්‍රායෝගිකව මේක ඔබතුමාට කරන්න බැරිද? එතුමා ඉතාම වැදගත් ප්‍රශ්නයක් කරු කතානායකතුමනි ඉදිරිපත් කළේ. එතුමාගේ ප්‍රශ්නේ පළවෙනි කොටසට පිළිතුර තමයි කුමන රජයක් කවර ආකාරයට බලයටපත් වුණත් කුමන කැබිනට් කැමැතිවරයෙක් අදාළ විෂය දැරුවත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කණ්ඩායමේ කිසිම මුදලක් කිසිම පාලමකට හෝ පාරකට හෝ වෙන ව්‍යාපෘතියකට ලැබෙන්නේ නැහැ. ඒක තමයි මේ මහ පොළොවේ තියෙන ප්‍රායෝගික යථාර්ථය. දැන් ගරු ලක්ෂ්මණ ගිරියල් ලැබෙත්තුමා දන්නවා එතුමාගේ ප්‍රදේශයේ ගැටඹේ ගුවන් පාලම මගේ මේ නුගේගොඩ නුදුරේ තියෙන මේ කොහුවල ගුවන් පාලම පාරවල් පාලම් ඇලිකට් වේලි සියල්ලම සම්පූර්ණයෙන් නැතර වෙලා තියෙන මොනම හේතුවක් කිව්වත් ඒ කොන්ත්‍රාත්කාර සමාගමට ඒ අදාළ ආයතනේ දැන් ක්වයිට් ෆන්ඩ් එක සල්ලි ගෙවන්නේ නැහැ. සල්ලි ගෙවුවේ නැත්නම් කොන්ත්‍රාත්කරු කොන්ත්‍රාත්කුව නතර කරනවා. මේකට කිසිම දේශපාලන විසඳුමක් නැහැ. තිබෙන්නේ එක විසඳුමයි. අපි විසින් රටක් වශයෙන් ලබාගෙන තියෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නතෙක් ආණ්ඩු වෙනස් වුණත් ජනාධිපතිවරු වෙනස් වුණත් පාර්ලිමේන්තුව වෙනස් වුණත් මුදලක් ලැබෙන්නේ නැහැ. මේක තමයි පරම සත්‍ය. ඒ නිසා අපි එකතු වෙලා ඒ වැඩපිළිවෙල කරගන්න ඕනේ. දෙක, ඔබතුමා කිව්ව කරුණ මම විශාල ලෙස අගය කරනවා. මේ මාර්ග අනතුරු වැළැක්වීම සඳහා මේ සියලු ප්‍රශ්නවලට සොරකම් වංචා දූෂණ අක්‍රමිකතා සියල්ලට තියෙන්නේ එක පිළිතුරයි කියලා උගත් ඇමතිවරයෙක් ලෙස ඔබතුමා පිළිගන්නවා හිටපු ඩිජිටල් කරන්නේ පමණයි. ඒ සඳහා මම මේ කාලය තුල දරලා තියෙන උත්සාහය අපමණයි. ඒ කියන්නේ GPS ක්‍රමයේ සවිකරන් ඊළඟට බස් ටිකට් ඊ ටිකටින් ක්‍රමයට ගේන් දුම්රිය ඊ ටිකටින් ක්‍රමයට ගේන් මේ ඇතුලේ තියෙන තත්ත්වයේ තුල මේවා එක එක කමිටු වලට දාලා කමිටු තවේවට දාලා ඒවැය දෙන නිර්දේශ මත තමයි මේ ඇමතිවරු අගමැතිවරු ජනාධිපතිවරු ක්‍රියා කරන්නේ. ඒක නිසා අපි එළියෙන් දකින්නට වඩා ඉතාම විශාල අමාරුවක් තියෙනවා සමහර ව්‍යාපෘතියක් ක්‍රියාවට නගන්න ගරු කතානායකතුමනි. දැන් මේ නියමු ව්‍යාපෘතියක් ලෙස විදුලි බස් 200ක ව්‍යාපෘතිය දැන් මාස ගාණක් තිස්සේ දඟලනවා. තාම කරන්න බෑ එක එක සැරේට එක එක ඒවා කියලිවෙලනේ මේ ඔබ්සර්වේෂන් අරෝමය යවනවා. ඉතින් ඒක නිසා හිතන්නේ ඒව ඇමති කරනවා කියලා. ඇමති නෙමෙයි මේ රට ආණ්ඩු කරන්නේ
වෙනත් පාර්ශවයක් විසින් තමයි ආණ්ඩු කරන්නේ. ඉතින් ඒ තත්ත්වය අනුව අපි මැදිහත් වෙලා බලමු කොහොම හරි මේ ලබන්නා වූ වර්ෂය තුලදී මේ ටික කරන්න. ගරු කතානායකතුමනි, මගේ දෙවනි ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, දැන් මහමාර්ගවලට විකල්පය තමයි දුම්රිය. එතකොට දුම්රියත් අපි පහුගියදා අපේ හලාවත දුම්රිය නවත්තලා ඔබතුමාට මම කිව්වාම ඔබතුමා එක දවසකින් ඒක නැවත සක්‍රිය කරලා දුම්රිය ලබා දුන්නා. ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. නමුත් දැන් මේ දුම්රිය අපි දකිනවා නිතරම මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අරගෙන මේ ජනතාව ඉතාම අපහසුතාවයට පත් කරනවා මේ වැඩවර්ජන කරලා. එතකොට අපි දැන් මාස කීපයකට ඉස්සෙල්ලා පාසල් දරුවෙක් ඒ දුම්රියේ උඩ නැගලා යන්න ගිහිල්ලා වැටිලා ජීවිතේ නැති වුණා. ඒ වගේම මාධ්‍ය දැන් ඔය වැඩවර්ජන කරනකොට දුම්රිය මගින්ගෙන් අහපුවම කියන්නේ මේකට අනිවාර්යයෙන්ම මොන හරි පියවරක් ගන්න කියලා මේ වැඩවර්ජනත් එක. මොකද අපිට ලැබෙන වාර්තා අනුව මේ දුම්රිය සේවයේ වෘත්තීය සමිතිය 105ක් ඉන්නවයි කියලා මම දන්නේ. ඒක හරිද නැද්ද කියලා. එතකොට ඒ වගේ එච්චර විශාල වෘත්තීය සමිති ප්‍රමාණයක් තියාගෙනත් ඒ වගේම රාජ්‍ය තුලින් මේක පවත්වාගෙන යෑමේදී ජනතාවට විශාල අපහසුතාවයක් පත්වන නිසා ඔබතුමා මේ දුම්රිය කාර්යක්ෂම කරලා මේ මහමාර්ග තදබදය අඩු කරලා මේ දුම්රිය තුලින් විශාල විශේෂයෙන්ම තෙල් පිළිබඳව විශාල කාර්යක්ෂමතාවයක් තියෙනවා දුම්රියෙන්. ඒකට මොන හරි දැන්ට ඔබතුමාට වැඩපිළිලක් කරන්න ඉඩ දෙනවද මේ ආණ්ඩුව ඇතුලේ, නැත්නම් ඔබතුමාටත් ඒකත් කවුරු හරි බාධා කරනවද ආණ්ඩුව ඇතුලේ ඔබතුමාට මේක කරන්න දෙන්නේ නැතුව? ආණ්ඩුව ඇතුලෙන් බාධා කිරීමක් නැහැ. අපි කවුරුත් දන්නවා අපි පාර්ලිමේන්තු වශයෙන් පිළිගත යුතු වෙනවා. වාණිජ කටයුත්තක් මේ දෙපාර්තමේන්තුවක් වශයෙන් පවත්වාගෙන යන්න බෑ. ක්ෂණිකව තීන්දුව තීරණ ගන්න බැරි තත්ත්වයේ තුල දෙපාර්තමේන්තු ක්‍රමයට ලංකා ආණ්ඩුවේ දුම්රිය සේවය හදන්න බෑ. ඒ නිසා තමයි ඉන්දියාව, පකිස්තානය, නේපාලය, සිංගප්පූරුව, අනිත් ජපානය, ලෝකයේ අනිත් හැම රටකම අපිට වඩා විශාල වේගයෙන් දුම්රිය ඉස්සරහට ගමන් කරලා තියෙන්නේ මේ දෙපාර්තමේන්තු ක්‍රමයට නෙමෙයි. එනිසා අපි පදතක් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මේ දෙපාර්තමේන්තු අධිකාරියක් බවට පත් කළා. මේ තනි පුද්ගල කේන්ද්‍රීය පරිපාලනයක් වෙනුවට විවාදගත පරිපාලනයක් ඇති කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් මම ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය කීවා මීට අතිරේකව තවත් මේකට ඇත්තටම දීර්ඝකාලීනව පළදරන කටයුත්තක් කරන්න එයා සම්බන්ධ විශේෂඥයන්ගේ සමන්විත තව කමිටුවක වාර්තාවක් ලබා ගත යුතුයි කියලා. ඒ අනුව කැබිනට් ලේකම්තුමා විසින් විශේෂඥ කමිටුවක් පත් කරලා තිබෙනවා. හිටපු දුම්රිය සාමාන්‍ය අධිකාරීවරු, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු හා ඒ විෂයානුබද්ධ වියතුන්ගේ සමන්විත කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටු තීරණය මම හිතනවා ඉතාම ඉක්මනින් ලැබෙයි. ලැබුණාට පස්සේ අපි මේ ගරු සභාවේදී ඒ පිළිබඳ එකඟතාවයක් පළ කරලා රටට ඵලදායක කාර්යක්ෂම දුම්රිය සේවාවක් ඇති කිරීම සඳහා එකතු වෙලා වැඩ කරමු කියන එක තමයි මම යෝජනා කරන්නේ. ක්‍රීඩාංගණයෙන් පටන් ගත්ත හැමදාම ඇන්දෑවට 100ක් 150ක් ඇතෙන්ට එනවා. ඒක පටන් ගන්න අවුරුදු 10ක් විතර එනවා. ඊට පස්සේ ඒක උඩින් පාලමක් හදන්න කියලා දැන් පාලමක් නැහැ, ක්‍රීඩාංගණයක් නැහැ. ජාතික අපරාධයක් හැමදාම. එතකොට ගරු කතර මෙතුමා මේ ණය ප්‍රතිවිග කරන ගැන කිව්වා. ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව බැලුවනම් පළවෙනි අයවැයෙන්ම බිලියන 681ක් නැති කරන්න ඔබලා ඕගොල්ලෝ අතීසුවා. ඕගොල්ලෝ අතීසුවා. එදා නැගිටලා කිව්වනම් මේක කරන්න එපා කියලා කැබිනට් එකේ අපේ රට බාගොල්ලොත් දෙන්නේ නැහැ. ඕගොල්ලොත් වග කියන්න ඕන. පළවෙනි බජට් එකේ බෝ අතිස්සුවනේ. ඔබතුමා නම් අතිස්සුවේ නැහැ. ඔබතුමා බුලස්සනේ හිටියේ. හැබැයි මං කියන්නේ අනිතක මුදල් කමිටියේ සභාපතිකම අපිට දුන්නේ නැහැ. ඒක දුන්නේ නම් අපි අවුරුදු දෙකකට කලින් මේක හෙලි කරනවා. අපේ හර්ෂාද ඉල්ල මහත්තයා කීප සැරයක් කිව්වා. ඉතින් ඇත්ත වශයෙන්ම මං හරි නෑ මම දන්නවා කතා කරන්න ඕන එලා වවඩු ගන්නන්න ඕනේ නෑ. හරි හරි ඇවිත්මා කිව්වනේ අද. හරි මට හරි ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, එතුමා මේ පාර්ලිමේන්තුව තමයි මුදල් පිළිබඳ බලය තියෙන්නේ.
එතකොට මේ රට බංකොලොත් නොවීම පිළිබඳ දීර්ඝකාලීන ප්‍රශ්නයක් මෙම සිද්ධි නිසා වෙලා තියෙන එකක් නෙවෙයි. මේ සඳහා මේ රට බංකොලොත් වෙන බව දැනගෙන එසේ නොවීම සඳහා මේ ගරු සභාව පනත් කෙටුම්පතක් සම්බත කළා තියෙනවා. 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත. හර්ෂ දන්නවා. ඒ පනතේ කිව්වේ කරුණු තුනක්. රටේ 2006 සිට අයවැය පරතරය දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 100%ට අඩු කළ යුතු අතර එතනින් පසු වෙන කවර රජයක් වුණත් ඒ මට්ටම පවත්වාගෙන යා යුතුයි. 2013 දී මේ රටේ නොපියූ ණය ප්‍රමාණය දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 60%ට අඩු විය යුතුයි. ඊට පස්සේ කවුරු ආවත් ඒක නොඉක්ම විය යුතුයි. තුන්වෙනි කරුණ රජයේ ණය සඳහා අපවෙන විට දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 4.5%ට වඩා අපවෙන්න බෑ. ඒ සියල්ල වෙනස් කළේ මේ පාර්ලිමේන්තුව විසින්. මේ කරුණ කළානම් මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ඊට පසු වෙන රජයන් කළානම් ඒ සඳහා හිටපු නිලධාරීන් නිසිලස උපදෙස් දුන්නනම් ආණ්ඩුවට මේ රට ගරා වැටෙන්නේ නැහැ. ඒක නිසා වෙන පාර්ශ්වයන්ට බතු පිට බලලා චෝදනා පවරන්න එපා. ඇත්ත මේ පාර්ලිමේන්තුව මේ පිළිබඳ වගකීම් බාරගත යුතු වෙනවා. මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ඉෂ්ට නොකිරීම පිළිබඳ. බොහොම ස්තුතියි වාසුදේව නානායක්කාර මහත්මයාගේ ප්‍රශ්නය.